තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි පින්වතියනි පින්වත් දරුදරියනි අද අප බලාපොරොත්තු වන්නේ ආනාපාන සති භාවනා මුල් කරගෙන ඒ භාවනාව වැඩිීමේදී ඒ සිද්ධ කරගන්න ආකාරය පිළිබඳව කළ විග්‍රහය තවත් විග්‍රහ කරන්නයි ඒ බාහිර භෞතික කයට ඇතිවෙනා මහන්සිය එහෙම එනකොට ආධ්‍යාත්මික වන්නා මානසික කයක් නැහැ අපි කියව මනෝමය වශයෙන් අන්නේ මනෝමය කායකත්වේ නැත්නම් කර්මජ සහ චිත්තජ දෙකෙන් හටගත්ත කායකත්වේ සුද්ධ බවට පත් වෙවි ඒකත් සුද්ධ වෙනවා එහෙනම් මේ විදිහට මොකද වෙන්නේ අන්න පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති අන්න ශික්ෂණය වෙන ක්‍රමයක් මේ කාය සංඛාර පහ කරන්ට ඕනේ දැන් අපි දැනගත්තා කාය සංඛාර කාය නෙමෙයි කාය සංඛාර නෙමෙයි කියලා ධර්මානුකූලව එහෙනම් අපි දැන් මොකද කරන්නේ අපි කාය සංඛාර පහ කරන්න ඕනේ එහෙනම් කාය සංඛාර තමයි මේ පහ කරන්නේ කොහොමද කාය සංඛාර පහ කරන්නේ ඇයි මත මේ කාය ක්‍රියාත්මක කරවන්නේ වෙන්නේ මේ මහන්සිය නිසා හුස්ම නොගෙන ඉන්නේ වැඩි ඇයි මහන්සියක් නිසා ඉන්නවට හරි අමාරුයි ඇයි අමාරු වෙන්නේ අපදාවියන්ගේ ඇති වෙන්නා වූ ඝට්ටීම දාහේ එනකොට ඉන්න බැරිකම තියෙන එකයි මේ කියන්නේ මෙහෙතන එනවා අන්නේ මෙහෙත නිවා ගැනීමද මම දැන් හිතෙන් කය ක්‍රියාත්මක කළ යුතුයි නැත්නම් කය ප්‍රසාරණය කළ යුතුයි ඊට පස්සේ සංකෝචනය කළ යුතුයි ඒකේ තමයි අකුලන්නේ දැන් දිගාරිනවා ආන්නේ දිගාරීමයි අකිලීමයි කියන මේ කාරණා දෙක දැන් අපිට කරගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා කාය සංඛාර ගොඩනගමින් නැත්නම් කාය සංචේතනා ගොඩනගමින් අන්න කාය සංචේතනා කාය සංකාරා ආස්වාද පස්සා සහ කාය සංකාරා එහෙනම් ආස්වාද පස්සාද කියේ මොකද්ද අපි ඔන්නෙ විදිහට අපේ කය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන්නා වූ විහෙද නිවා ගැනීමට අවශ්‍ය කරන්නා වූ වැඩපිළිලක් අපි කරගෙන යනවා ධර්මානුකූලව ඉතින්ලා අපි ඒ සඳහා වැඩපිළිලක් කළා ලෝක ස්වභාවයට අනුව නැහැ ලෝක ආස්වාදනුකූලව ආස්වාදනුකූලව දැන් අපි කරන්නේ මොකද්ද නිවනට හිත පිහිටවාගෙන නිවි සැනසී යන්නා වූ ස්වභාවයට අනුකූලවයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ මෙන්න සතියේ විතර හතිය පිහිටවාගෙන කාය සංඛාරයන් සමාතුලනුකූලව සංසිඳුවන හැටි එහෙනම් සංසිඳුවන්නේ කොහොමද මේ කුණුගොඩ අපෙන් ඉවත් වෙලා ගියා නම් ඊට පස්සේ අපිට නැවත හුස්ම ගන්න ඕනකමකුත් නැහැ උස්පාරින් ඕනකමකුත් නැහැ ඉන්නේ නඩු වෙනවා ඇයි අඩු වෙන්නේ හේතුව අධ්‍යාන්තරේ දවන්නේ නැත්නම් තවන්නේ නැත්නම් දැවීමෙන් තැවීමෙන් ගොඩ ගහමින් පිහිටච්ච අර කිරණ පද්ධති කලු කරන ආදී වශයෙන් කිවල් 1000 ගෙන දෙන කොටක් ඒවා අපම දැවිලා ඉවත් වෙලා ගියා නම් එන්නේ සාන්ත වෙනවා එන්නේ කායික සැහැල්ලුව ඇති වෙනවා කායික සාන්තතාවයේ එන්නේ මොකද වෙන්නේ විහාත්ම සුඛීයේ නැගීමෙන් චිත්ත ප්‍රබෝධයේ ප්‍රහාදී සාන්තිය තනෝ පිහිටලා සමාධිගත වෙන්න පටන් ගන්නවා අනේ චිත්ත සමාධියේ නැහැටි තමන්ට දැනෙනවා හොඳට පැහැදිලිව නිදහස් වෙනවා සැහැල්ලු වෙනවා දැන් මහන්සියක් ඇක්කුමක් නැහැ පෙරවාරි හුස්ම ගන්න ලොකුර අවශ්‍යතාවයක් නැහැ මහන්සි වෙන්න ඕනේ නැහැ ඉගෙන හිතන්න ඕනේ නැහැ හිතලා අරගන්ට නැත්නම් මේ කය ප්‍රාත්මක කරවන්න ඕනේ නැහැ කය ප්‍රසාරණය කරන්න සංකෝචනය කරන්න අවශ්‍ය නැහැ ඇයි ඒ දිග පිළි මේ අපදාවිති පිට නිසායි මෙන්න මේ ආකාරයෙන් තමන්ට වැටහෙන පදන් ගන්නකොට මොකද වෙන්නේ අන්නේ කාය සංකාර පහ කිරීම සඳහායි මේ ආස්වාද ප්‍රස්වාදයේ නැත්නම් මොන ආස්වාද ප්‍රස්වාදයේද දහම් ආස්වාද කරමින් පාප ප්‍රස්වාද කිරීම ඒකටයි මෙන්න මේක දැනගන්නවා එහෙනම් දැනගෙන කාය සංඛාරයන් ක්‍රියාත්මක කරන සංසිඳුවා විදිහට මෙන්න මෙහෙම සංසිඳුවාගෙන යාමයි තියෙන්නේ දැන් මේ අවස්ථාවේදී අපි තවදුරට විමර්ශනය කරලා බලන්න අවශ්‍ය කාරණයක් තියෙනවා මේ ආස්වාද ප්‍රස්වාද කියන්නේ නාසයෙන් ගන්න හුස්මයි නාසයෙන් අරින හුස්මයි එක කියලා අරගෙන ඒ වගේම සබ්බ කාය පරිසංවේදී අස්ස සිස්සාමිති ආදී වශයෙන් කියනකොට මේ හුස්මේ මුලයි මැදයි අගයි ඔක්කොම නාසයේ දැනෙන ආකාරයෙන් ගන්න ඕනේ අරින්න ඕනේ කියලා අර මේ විදිහට දැන් තාර්ථය ගන්න මම ඒවා විවේචනය කරනා නෙමෙයි විමර්ශනය කරලා බලන්න දෙයක් මේ කියන්නේ මෙහිදී පෙනෙන එකක් තියෙනවා
इति अज्ञातं वा काये कायानुपति विहरति बहिद्धा वा काये कायानुपति विहरति अज्ञात बहिद्धा वा काये कायानुपति विहरति කියලා කොටස් තුනක් තියෙනවා මේ භාවනාව පිළිබඳව මේ ආසාද පස්සාසය තුලින් සම්පූර්ණ ආසාද පස්සාසය බලන්න ක්‍රමයක් දැන් මේක විග්‍රහ කරන්නේ තමන්ගේ ශාරීරියේ පිළිබඳව මෙසේ බලන්න ශාරීරියේ තමන්ගේ ආස්වාද ප්‍රස්වාස බලන්න බයිද්දාවා කායේ කායානුපස්සී විහෙරදී කියන කොට කියන්නේ අනික් කායේ ශාරීරියේ තුන් විදිහ බලන්නලු ඊටතර භයානක දෙයක් තියෙනවා අජත්ත බයිද්දාවා කායේ කායානුපස්සී විහෙරදී මේ දෙක එකට තියලා බලන්න කියනවා එකට බලන්න ඕනේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න උලලේ නාසයේ වදින තැනයි ඇතුල් වෙන තැනයි अतर मारे हरी सरण तेना सामांगिक बला बला इनवाना अनुंगिक बला मुखिया इतर बल नागे बल प्रेम की मुखिया इतर बल मे तनिये अरण्य रुक्मूल शून्यधारीला भावना इधगे दिराज अनुंगिकाय बला सामांगिकाय बल विधि बला नागारी तोटे गुलग वजी तेना बला ඒ ආකාරයෙන් ඒ සංඥාව වරගෙන එහෙම බලන්න කියනවා දැන් මේ ආස්වාදයේ මුල මේ යන්නේ මැද මේ යන්නේ අග නේ ඔය ක්‍රමීද මණික කෙනෙක් බලනවා නම් ඒ බලන්නේ කොහොමද පුළුවන් ක්‍රමයක් තියනවා කියලා හිතලා බලන්න එහෙනම් මොකද්ද මේ බහිද්ධාවා කාය අපි දකින්න ඕනේ අජ්ජත් කායයි බහිද්ධා කායයි මොකද්ද තව කෙනෙක් එක සම්බන්ධ එකක් නෙමෙයි මේ කියන්නේ මේක හිතලා බලන්නයි මේ කියන්නේ හරියට යථාර්ථයේ පෙනී බලාගෙන යනකොට मनाल बहिद्धा काय मनाल अज्ञात काय चाकुकाय सोतकाय गानकाय व्यूहाकाय कायकाय मनोकाय मेन मे मम की गति अज्ञात काय गति बहिद्धा काय की आज तव की निमी रूपकाय शब्दकाय गंधकाय रसकाय पोटाबकाय धर्मकाय की मे अटकाल दिवनाशी शरीर मन की गोचर विन बाहि अरमु अदरा विनवा मेन मेकाय बलांडी बहिद्धा काय उन्नोका गोचर विषा तव के संबंध मित्र ने अनेकाय का संबंध अनेकली बलाकृत समाकरायन देती दखिंटोने समाकरायन काया दखिंटोने सब काय परिसंवेदी मेन मे सब काय परिसंवेदी एंटोने यथार्थी दखिनी मुखा निषाद एहतीनवा रूपे दखिनवा චන්දරාගී නැන්නම් අල්ලන්නේ නැහැ. කන තියෙනවා, සද්දේ ඇහෙනවා. චන්දරාගී තිබුණොත් තමයි අල්ලන්නේ නැන්නම් අල්ලන්නේ නැහැ. නාසී තියෙනවා, ගන්ධේ එනවා. චන්දරාගී තිබුණොත් ඒ ගන්ධේ අල්ලනවා නැන්නම් අල්ලන්නේ නැහැ. දිව තියෙනවා, රස දැනෙනවා. චන්දරාගී තිබුණොත් රසය අල්ලනවා නැන්නම් අල්ලන්නේ නැහැ. කය තියෙනවා, පහස දැනෙනවා. චන්දරාගී බැඳුනොත් ඒක අල්ලා ගන්නවා. ඒක ආස්වාද වෙනවා නැන්නම් අල්ලන්නේ නැහැ. මන තියෙනවා, ධර්මයෝ එනවා. නමුත් ඒවා ආස්වාදයන් තමයි ඒ වැඩි වැඩි මනෝමය ඇති හිත හිතා යන්නේ චන්දරාගේ නැන්න අල්ලන්නේ නැහැ අන්න බලන්න ඕන ප්‍රතිසංවේදීත්වයෙන් බලාගන්නේ ඕන ඕකයි එහෙනම් මන ළඟ තව කොයිතරම් දුරට ඇහැ නිසා රූපේ නිසා චක්කු විඤ්ඤාණය නිසා චක්කු සම්පස්ස එනවද ඒ වගේම කන නිසා ශබ්දේ නිසා ඒ වගේම ශෝත විඤ්ඤාණය නිසා ශෝත සම්පස්සිය මට ගොඩ නැගිනවද ඒ වගේම ශෝත සම්පස්සය වේදනාව පස්සේ මම යනවද ये वाले में नाती निशा गांधी निशा गाने विज्ञानी निशा गान संपत्ति मत नगिनवाद ये वाला मम विद्रे विनवाद दिव निशा रसे निशा जीवा वाले में जीवा विज्ञानी निशा जीवा संपत्ति गुण नगिरा ये पशु पशु मांग इंद्र अनवाद खाय निशा पुटकाव्य निशा खाय विज्ञानी निशा मम ये वाई खाय संपास्या लबला खाय संपास्या पति वेदना अनवाद ये मानसिक अत्ते भटती नवना मम तव ससरे मम तव अनुकूल मे लोकाश्रय धानी बलन पटे अन्द वेदगा मुखद विन्नी अति आहार दुन एक नव तीन मुन आहार दुनि अन्न काय सांखार दुन आहार काय सांखार नव तीन पतंग मुखद विन्नी
පස්සම් බයං කාය සංකාරං අත තිස්සාමිති සික්ඛති අන කාය සංකාර අහකරන්නේ මේ ධම්මාශ්‍රය කලේ පස්සම් බයං කාය සංකාරං පස්ස තිස්සාමිති සික්ඛති මෙන්න මේ ධම්මාශ්‍රය කරගෙන මේ කාය සංකාර පහ කර දමනවා මෙන්න මේකයි මේ දිහ කරන්නේ මෙන්න මේ යගේ කටයුතු කරනකොට අන්න කාය රතා සත්නේන කායානු පස්සනාවට අවශ්‍ය කරන්නා වූ ආනාපාන හති කොටස එකතු ඔය ටිකයි ඔය ටිකසලි එන අපි දැනගන්න ඕනේ මොකද්ද සතර සතිපට්ඨානයේ තුලින් අයිති වෙන කායානු පස්සනාවට අයිති එක කොටසක් තමයි ආනාපාන පබ්බදී මෙන්න මේ ආකාරයෙන් මේ භාවනාව වඩලා බලන්න වඩනකොට තම තමන්ට සැනසෙල්ල පෙනි ඇත්ත යථාර්ථයේ මතුවෙන හැටි පෙනි ධ්‍යාන ලැබෙන හැටි පෙනි කොහොමද වෙන්නේ හරියට මේ ටික කරගෙන යනකොට විශාල පැහැල්ලුවක් එන්න පටන් ගන්නවා නිවන මුල් කරගත්ත අත්හැරින් නොහැදී මිදීගිය හිත මේක ක්‍රමයක් එනම් මොකද වෙන්නේ මේ හිත වැඩෙනකොට නිදහස් වෙනකොට බාහිර තිබුණ බර නිදහස් වෙනවා ලෝකයට ඇලීම් නිදහස් වෙනවා එන්නේ ඉඳ පැහැල්ලු වෙලා පාවිලා හිටියා වගේ හිටිනවා ශරීරය තුළට කිසිම බරක් නැහැ දැනුමක් නැහැ ඕන වෙලාවක් ඉන්න පුළුවන් ඒ හිත තිබ්බ ගම ඒ විලාසෙ මොකද වෙන්නේ අර රාගය නිසා දේශය නිසා දැනුන මානසිකත්වයේ නැති නිසා මූල පැහැපත් වෙනවා. තමන්ට පේනවා හරියට මෝනර හඳේවිල පායලා තියෙනවා වගේ දැනෙන්නේ. හිත ප්‍රහාදී නැගිලා. ප්‍රීතිය මෝහයේ මතුවෙලා සුඛේ කාටි දැනෙනවා නිදහස් වූයේ. ඒ වගේම නිදහස් වූයේ තුල ඉන්න පුද්ගලයාට හරි හැරසුමක් තියෙනවා. ශරීරයේ තමන් පාලනය කරන දෙයක් නැහැ. ශරීරයේ ලස්සනට එහෙම පැත්තක තියෙනවා. ඇදෙන්නේත් නැහැ මොකුත් නැහැ. අන්නේ සමාධිය හැටි. මෙන්න මේ ආකාරයෙන් සමාධිය වතු කරගත්තාට පස්සේ දැන් මොකද වෙන්නේ දැන් යවතාවාරයක් දාම් අරමුණු හිත හිත අයින් කරන්න දෙන්නේ එහෙනම් සවිතත්තං සවිතාරං විවේකජං පීති සුඛේ කල්පිතා සවිතං පතමජ්ජානං කිවෙතට ඇවිදilla දෙන්න එනකොට මෙන්න මෙතෙන් පස්සේ තේරෙන්න පටන් ගන්නවා මට හිත හිත අයින් කරන්න දැන් දේවල් නැහෙනි මොනවද අයින් කරන්න තියෙන්නේ ඒතං සම්තං ඒතං පනීතං එහෙම සාන්තයි එහෙම ප්‍රනීතයි මොනවද මේ දීව සංකාරයන්ගේ සමතේ යද්දන් සබ්බ සංකාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ මේ දීව උපාදානයන්ගේ පිළි නොගැන්ම ඒකයි සාන්ත ප්‍රණීත සංහාක්ඛයෝ මේ තෘෂ්ණාක්ඛයයි සාන්ත ප්‍රණීත විරාගෝ මේ විරාගික බවයි සාන්ත ප්‍රණීත නිරෝධෝ මේ හැරි හැරීමෙන් නික්මීමයි නතරවීමයි සාන්ත ප්‍රණීත නිබ්බානන්ති මේ බැදීම් වලින් නික්මුණාව නිදහසේවත් නිවනයි සාන්ත ප්‍රණීත කියලා මෙන්න මේ ආකාරයෙන් හිත පිහිටන්න පටන් ගත්තාම නිවන අරමුණු කරගත්තා වූ ආරි සමාධියටපත් වෙනවා මෙන්න මෙතනපත් උනාට පස්සේ එයා දකිනවා තවත් මට හිතන්න දෙයක් නැහැ මේ නිදහසම සංඥාවකින් ගන්න පුළුවන් වෙනවා නිදහස් සංඥාවට හිත තියන්න පුළුවන් වෙනවා අන්නේ නිවන ප්‍රමුඛ කරගත සංඥාවට හිත තිබ්බා මොකද වෙන්නේ අන්නේ එතන පීතියයි සුඛයයි කියනා වූ ධානාංග දෙක ඇති ඒකාග්‍රතාවයටපත් වෙලා මෙන්න මේ ස්වභාවයෙන් ඒකාග්‍රතාවයෙන් දෙවෙනි ධානය ලැබෙනවා මේ විරාජි මොකද්ද දැනෙන්නේ නිදහස් තුන තරමට සාන්තයි ප්‍රණීතයි වායුවක් මේ සහැල්ලු භාවයට පත් වෙලා තිබිච්ච කායික ස්වභාවයේ දැන් ඊළාට මොකද වෙන්නේ අර කියන්නා වූ සාන්ත වූ ප්‍රීත වූ ප්‍රභාවයේ මූණ පහපත් වෙලා තිබුණ හඳීලියක් වැටලා වගේ දැනෙන්නේ අන්නේ තිබුණා වූ ආලෝකයේ ඊට වඩා සාන්තයි ප්‍රණීතයි නිදහස් වෙනවා ආලෝක පැත්තට යන්න යන්න නිදහස් ලෝක පැත්තෙන් ඈත් වෙන පැත්තට යන්න යන්න ලෝක දුක් වේදාහින් නිදහස් ඒ නිදහස සාන්තිය අත්හැරීමෙන් ස්වභාවයේ වැටහිමින් අන්න ආලෝක ස්වභාවයට හිත හිතිනවා අන්නේ ආලෝක ස්වභාවයේ මුළු අඟ හැමතැනම පැතිරිලා ගිහිල්ලා ශරීරයේ අංගපසංග හැමතැනම ආලෝක වුණා හා සමාන හඳීලියෙන් එළිය වුණා වාගේ පෙරට වඩා නිදහස් පෙරට වඩා අත්හැරී ගියා නොඇවී ගිය ස්වභාවය වැටහෙනවා සාන්ත වූ සමාජ ශාලියකට පත් වෙනවා මෙන්න මෙතෙන්ට ආපුවාම කියනවා මේ ධාරින් ධර්මයේ තුළු ද්විතීයික ධානයට පත් වුණා ඊළාට මොකද වෙන්නේ අර සාන්ත වූ ආලෝකයේ ස්වභාවයේ ඉන්දෙන්ද සාන්තයි මේක හරි නිදහස් මෙලෙන්නේ තැන් තැන් වලට ගමන් කරලා ඉතයි යවන්න බලන්න දෙයක් නැහැ එන්නේ ඉන්නේ නිශ්චලයි එනම් මේ පීතිය තුලින් මතු කරගෙන තීතන චිත්ත ප්‍රහාදී මතු කරගෙන බලන්න මනස දිහවන්න අවශ්‍ය නැහැ ඒ මිහිරීම නැත කරලා තනි කර සුවේද හිත තියන්න පුළුවන් වෙලාවක් එනවා අන්නේ සුඛ ස්වභාවයට හිත තිබ්බහම ඒක විවේකයි බොහොම සුවසහිතයි අන්නේ නිශ්චලතාවයෙන් විවේකයට හිත තිබ්බහම තනි කර ආලෝකයක් තුල නිශ්චල ආලෝක කයක් තුල ඉන්න ආකාරය වැටෙනවා වෙන මොකුත් නැහැ ලෝකයේ තුල වටපිට වට කරපු හැමතැනක්ම ඒ සුදු ආලෝක ආවන් ආලෝකයකින් පිරලා යනවා එහෙම ආලෝකයක් මැද ආලෝකකයකින් ඉන්නවා වගේ දැනෙනවා නිශ්චලයි මෙන්න මේ ස්වභාවය තුළින් එන්නේ එන්නේ අත්හැරීමෙන් තරමට සාන්ත වෙලා ඉනවා මෙතෙන්ට ආවහම මොකද වෙන්නේ අන්නේ ඊට පස්සේ දකින්නවා එන්නේ එන්නේ නුවණ වැඩෙනවා සිහි නුවණ නැගී එනවා මේ අතපය ඇඟ කඳ අරගෙන මොකටද රැහැටි උනේ
අන්න ඒක දකින්න පටන් ගන්නවා මොනවා කරන්නද ලෝකේ සැරිසරන්න ලෝකේ අල්ලන්න ඒ දෙකට නේද මේ අත් දෙකයි කකුල් දෙකයි එනම් අත් දෙකෙන් අල්ලා ගන්න යනවා සැරිසරන්න ඕනේ කකුල් දෙකක් මේ බලන්න නේද මේ ලෝකේ හොයන්න බලන්න නේද ඇහැ තියෙන්නේ ලෝකේ වහන්න නේද මේ කන යොමු කරගෙන ඉන්නේ එනම් මේවා ටික මොනවද මේ ඉන්ද්‍රිය පහක් තියෙන්නේ මේ ලෝකේ පංචකාමයේ ඇසුරට යන්න වැඩපිළිවෙල හදාගන්න හරයක් නැති එකන මොකද මේ ඉන්ද්‍රිය හදාගෙන මම මහන්සි වෙන්නේ මෙබඳු ඉන්ද්‍රියයන් සමග මගේ සම්බන්ධයක් නැහැ කියන මානසිකත්වයක් උදා වෙලා ඒකත් අත්හැරලා යනවා අන්න ඒක අත්හැරලා ගිය දාට මොකද වෙන්නේ ශරීරයේ සුදු ආලෝකයකින් වෙහිලා ගියා ශරීරය කියලා වෙනම පේන්නේ නැහැ එකම ආලෝක කඳක් විතරක් පේන්න දෙනවා බුදු පියාණන් වහන්සේ මේ අවස්ථාවට පෙන්නනවා සුදු රෙද්දකින් ඉසපතන් දෙපතුලට රහුවාම අඟපසන් එකක් පාන්න පෙර තත්ත්වයේ කොහොමද මෙන්න මේ ආකාරයෙන් චතුත් අධ්‍යයනපත් බුද්ධිලාගේ ශාන්තිය වැටෙනවා කියලා එහෙනම් ඕක දකින්න පුළුවන් ඔන්නේ ප්‍රමේත අන්නේ චතුත් අධ්‍යයනට ආවොත් ආර්ය මාර්ගය තුලින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධිය ලැබිලා හොنين තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් සමාධිය ලබා ගත්තාම තමන්ට දකින්න පුළුවන් ආනාපානහති භාවනාවේ ලැබෙන සමාධිය කියලා ඔතෙන් තිරකන් ඉන්නත් පුළුවන් තව විහිහාට යන්නත් ක්‍රමේ තියෙනවා නමුත් අපි දැනට මේ ටික අරගත්තේ මොකටද මේ භාවනාව තුලින් ආර්ය මාර්ගයේ පූර්ණීය කරන සත්‍ය බෝධිපාක්ෂික ධර්ම මුල් කරගෙන අන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලටයි ති සත සතිපට්ඨානෙන් කායානුපස්සනාව තුල පළවෙනි කොටක වශයෙන් ආනාපාන සති භාවනාවෙන් මේ මාර්ගාංග වදන හැටි පෙන්වන්නයි පෙන්වන්නේ. මේක දැන් දැනගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් මේ ආනාපාන සතිය වදලා අත්හදා බලන්ට නිහිතයිදි ජීවිතයක් නැහැ මේක ලබන්න පුළුවන්. ඒදා තමන් ඕනේ ධර්මානුකූලව යථාර්ථයේ මේ කිව්ව ආකාරයෙන් තේරුම් අරගෙන ලෝකේ අසාරත්වයේ වදාගෙන මේ අසාර ලෝකයේ මිදී නිදහස් වීම හැටමත් තව සැනසුමක් නැහැ සාන්තියක් නැහැ. මේ ලෝක සත්‍යයට මටත් එකම සාන්තිය ඉතරයි. මේ සතර එනකන් මේ දුක්ඛා ගින්න මිසක් මුලා මිසක් වෙන දෙයක් ඇත්තේ නැහැ කියලා මේ ආකාරයෙන් තේරුම් ගත්තා නම් අන්නේ තේරුම් ගැනීම නිසා ලැබුණ සාන්තිය මේ නිවන් සාන්තිය වෙනවා. මෙන්න මේ පළවෙනි කායානුපස්සනාව තුළ ආනාපාන පබ්බ කියන කොටසෙන් නිවන් දැකගෙන හැටි සැනසුම ලබා ගන්න හැටි ප්‍රකාශ කළේ. මේ දාට ඊළාට බලාපොරොත්තු වෙනවා. තවත් එහාට තව විග්‍රහ කරගන්න ඕනේ. මොකද්ද? ඉලාපත පබ්බ කියන තව කොටසක් තියෙනවා. අපි මේ ආකාරයෙන් ජීවිතය හැදගස්සගෙන කටයුතු කරනකොට අපි ඉරියව් පැවැත්විය යුතු ආකාරය දැන් මේකත් දැනගන්න ඕනේ. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති, හිතෝවා හිතෝමීති පජානාති, සයානෝවා සයානෝමීති පජානාති, නිසින්නෝවා නිසින්නෝමීති පජානාති, ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්නි භාවේති සම්පජනකාරී හෝති ආදි වශයෙන් මෙදි එකින් එක විග්‍රහ කරගෙන යනවා. ඒ වගේම තමන් කරන්නා වූ කරන ක්‍රියාකලාප මේ ආකාරයෙන් අපි දකින්න ඕනේ. මේ යනකොට යනවා කියලා දැනගන්නවා, ඉන්නකොට ඉන්නවා කියලා දැනගන්නවා, ඒ වගේම ඉඳගත්තාම ඉඳගත්තා කියලා දැනගන්නවා, හිටගත්තාම හිටගත්තා කියලා දැනගන්නවා. ඉන් හිටගෙන ඉන්නේ, හිටගෙන ඉන්නේ, ඉඳගෙන ඉන්නේ, ඉඳගෙන ඉන්නේ කියලා මේ જાතියෙන් අපි වඩනවා. ඒවට ලොක් කියනවා විවේචනය කරනවා නෙමෙයි. මේක වඩා වැදගත් හරියක් මෙතන යොමු කරලා බලන්න ඕනේ. භෞතික කය පිළිදෝන ආකාරයේ විතර දැකලා බදි. ඇයි ඒකයි ඒ ආකාරයෙන් පිළිදවන්නේ කියලා දකින්න ඕනේ. යනවා කියලා දකින්නකොට මොන ගමනක්ද මේ යන්නේ? වැදගත් ගමනක්ද? නොවැදගත් ගමනක්ද? අන්න ඒකත් ආධ්‍යාත්මික වශයෙන් දකින්න ඕනේ. එහෙනම් මොකටද මේ යන්නේ? මේ ධර්මයක් ශ්‍රවණය කරනවා ඒක අහන්න. නැත්නම් ලැබිලා තියෙනවා ඒක අහන්න. නැත්නම් මේ දන් දෙන්න. නැත්නම් මේ අහවල් වත් පිළිවෙත කරන්න. නැත්නම් මේ අත්‍යවශ්‍ය රැකියාව සඳහා යන්නේ. මේ ආදී වශයෙන් යනවා නම් ඒ ගමන උවිහින් බෑනේ. ඒක සුසු ගමනක් නේ. අවස්ථාව දැනෙන වටිනාකම මට්ටම දැන ඒ ගමන දිහා දිනනවා. මේ මොකටද යන්නේ? කාර්යා තීත්‍යයා කාටවත් කියලා වාසින් කියලා බිඳවන්නේ. වහාම නවත්තපන් ගමන. කැතවැඩ කරන්න එපා. තමා තමාද නිග්‍රහ කරගෙන නවත්තන්න ඕනේ. අන්න දැනගන්නේ ඒකයි. යනවා යනවා කියලා දැනගත්තාම යන්නේ මොකටද කියලා දකින්න ඕනේ. අන්න ඒතකොට මේ මාර්ගය වරන්ද ආධ්‍යාත්මික පැත්ත හැඩ ගහිනවා. ඉන්නවා 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 කියලා ඉන්නවා. මොකටද ඉන්නේ කියලා හිතන්න ඕනේ. තමන්ට අන්න වතු වෙලායි ඉන්න කාරණේ. ඇයි මේ ඉන්නේ? කවු වෙනකන්ද ඉන්නේ? අන්න බලනකොට තමන්ට තේරෙනවා. ප්‍රියමනාප කෙනෙක් එනවා මේ පැත්තේ යනවා පේනමට පොඩ්ඩක් බලල යන්න එන්නම්. එහිලා පොඩ්ඩක් ප්‍රමාදෙලා ඉඳලා යන්න ඕනේ. එහෙමද අදහස ආවි? වහාම අදහසයි ප්‍රතික්‍රියාප කරන්න. ඒ අදහසින් නම් ඉන්න එපා. මොකටද මේ ඉන්නේ? මේ යහපත් කාර්යය සඳහා අවදි කරන පසුතලයේ හැදෙන එක මේ කාන්ට මේ ඉන්නේ. එහෙම නම් ඉන්න බොහොම හොඳයි. අන්න දෙපැත්තම බලන්න ඕනේ. කය ගැන විතරක් බලලා මදි. හිතෙන් දකින්න ඕනේ ඇයි ඉන්න කාරණේ මොකටද කියලා. නිදාගත්ත ඇයි මේ නිදාගන්නේ? වේද මහන්සිය නැති කරගන්න දවසට මම පැය 2යි 3යි නැන්නා නිදාගන්නේ මිත්‍යරයි.
මේ ඔළුවේ ඉඳන් පෙරවගෙන වකුටිලා දවල් දිස්සේ මොකද කරන්නේ? තමන්ගේ මහන්ඳ ඕනේ. නිදා ගන්නවා නිදා ගන්නවා කියලා හිතියට වදි. මේ අසාර නිින්දා. එහෙමනම් මේ අසාර නිින්ද ගැලපෙන්නේ නැහැ. කාලකන්නේ නිින්දට හැරෙන්නේ නැහැ මම. වහාම නැගිටින්න ඕනේ. අනේ නිදා ගන්න කාරණේ දෙපැත්තකින් දකින්න ඕනේ. නිදානවා මොකද මේ නිදාන්නේ? ඒ වගේ ඉඳගෙන ඉන්නවා. ඇයි මේ ඉඳගෙන ඉන්නේ? දැන් කොච්චරලා ඉඳගෙන ඉන්නවද? මොකද ඉඳගත්තේ? ලෝකේට යහපතට මට යහපතට කරන වැඩක් කරන්නද මේ ඉඳගෙන ඉන්නේ? එහෙමනම් බොහොම හොඳයි තවත් ඉන්න. දැන් මොකද මේ ඉඳගෙන ඉන්නේ? මේ වැඩේ නැති වල්පල් කපාසියගේ කලාප දොරව දොරව ඉඳේ මේ දෙන්න ඇතර ඉඳගෙන ඉන්නේ. එහෙනම් වහම නැගිලා දෙන්න දෙපැත්තට ඵලයල්ලා. අන්න හිතර ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන්ම දකින්න ඕනේ. ඒ වගේම බාහිර ලෝකෙ දිහා බැලුවත් ඒ විදිහට දකින්න ඕනේ. මොකද ලෝක සත්‍යය විශ්ේතනය කරන්න නෙමෙයි. බාහිර ලෝකේ යම් කී කාරණයක් හෙරෙනවා නම් මේ කාරණේ ස්වභාවයත් මේක නේද? මුලාවී ස්වභාවයට මේ ඉඳගෙන ඉන්නේ. නැත්නම් මේ යහපත් දෙයට මේ ඉඳගෙන ඉන්නේ. යහපත් දෙය කාටත් හොඳයි. මටත් හොඳයි ලෝකෙටත් හොඳයි. නැත්නම් ලෝකෙටත් යහපතක් වේවා. යහපත් දෙයම ලෝකෙ සිද්ධ වේවා. යහපත් දෙයම ඉරියව් ලෝකෙ ප්‍රහප්තිය පවත්තාවා. මෙන්න මේ අදහස ගන්නකොට ඒකත් මෛත්‍රියක් වෙනවා මිත්‍රීමක් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් කටින් දැනගත්තාම සතන ඉරියව් පවත්වන හැටි දැනගන්න ඕනේ. මෙන්න මේකත් තව භාවනාවක්. මේ ඉදින්දා දෛනික ජීවිතේ ධර්මානුකූලව හැදගස්වාගෙන නිවන් දකින්න මඟ පාදාගෙන කියලා හිත වැඩින්නේ මෙහෙමයි. ඉතින් මේ ආකාරයෙන් මේ ඉරියාපත භාවනාවත් තේරුම් ගන්න ඕනේ. මේ ආකාරයෙන් අපි ඉදිරියට එකින් එක ඉරියාව සකස් කරගන්න හැටි, පැවැත්ම හැදගස්වාගන්න හැටි ධර්මානුකූලව විග්‍රහ කරනවා. මේ ආකාරයෙන් ඒ කොටස තමයි ජීවිතේ හැදගස්වාගන්න ආශිර්වාදයක් කරගන්න මාර්ගය කරගන්න සෑම පිළිවෙලකට යාපතක් වේවා. ඉතාවතාටං හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.